सुब मध्यान कोबेक्वाने स्वाधीन रूपवाहिनी मध्यान प्रधान प्रवृत्ति विकाश समगाय प्रथम प्रवृत्ति सिरस्थल குவேட்டேதி கொரோனாவ வெளந்தி ஹோமாகமதி மியகிய குருநாகல பதிஞ்சு கருவா 11 மரண கருவாவை யஹபாலனே யமபாலன வெடகன சேனாதிபதி வடட்டும கியன்ன சூதானமின் சந்தியகன தீந்துவ அதவத் லபேயித நெத்த தசவினி தினடத் அதிகரணைய ரஸ்வே அத்தியவஷ்ய கருணக் நெத்னம் அந்திரிய நெதத் பாரட்ட பஹின்ன எபா போலீசியன் இல்லீமாக் පක්ෂයේ ප්‍රශ්න පස්සේ විසඳ ගන්න රට අනුතුරට හෙළන වැඩ කරන්න එපා ඕමල්පේ හිමිගෙන් එජාපයට අවවාදයක් කළුහමේ අයිතිය ඉල්ලා සුදුහමේ පොලිසියට එරෙහිව ඇමරිකාව පුරාම දරුණු ගැටුම් දේශීය ප්‍රවෘත්ති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා प्रजा सौबल गेन्वीं सह वतुटतल पहासुकाम संवर्धन नव कैबिनेट अमात्यवर्या लेस अग्रमात्यवर्या द्यूरुम दुन्ने जनाधिपति गोटाभय राजपक्षमतितुमा इदिरियेई ए जनाधिपति कार्यालयदी आरुमुगम तोंडमन महतागे अभावयेन पुरप्पाडुवो अमात्य धुरेई अग्रमात्यवर्या मेलेस द्यूरुम दुन्ने जनाधिपति लेखां पीबी जयसुंदर महताद मेम अवस्थावट एक्व सिटिया මෙරටින් වාර්තා වන 11 වන කොරෝනා ආශ්‍රිත මරණය අද වාර්තා වුණා. කුවේට් සිට පැමිණ හොමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත් උනේ. මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1633 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනී වී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 821ක්. කොරෝනා බවට සැක සහිත 74 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා 801 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරන්නේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදු වූ 11 වන මරණය අද උදෑසන වාර්තා වුණා ඔහු ක්වෙට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරීමට නියමිතයි මේ අතර ඊයේ දිනේ වාර්තා වූ රෝගීන් 9 දෙනෙකුම විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනේ COVID-19 ආසාදිතින් 13 දෙනෙක් තමයි වාර්තා වන්නේ මේ අයගෙන් 7 දෙනෙක් රුසියාවේ සිට පැමිණි අය ඒ වගේම 4 දෙනෙක් නාවික හමුදාවේ උදවිය සහ 2 දෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය ඊයේ දිනේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1633 දක්වා ඉහළ ගොස් තියෙනවා මෙම 1633 තුල නාවික හමුදාවේ සහ නාවික හමුදාවේ පවුල්වල උදවිය 798ක් වාර්තා වෙනවා ඒ වගේම විදේශයන්හි සිට මේ පැමිණෙන ශ්‍රී ලාංකිකයින් 515ක් ශ්‍රී ලංකාව තුල ආසාදිතින්ට පත් වෙලා තියෙන්නේ 311ක් පමණයි මේ වන විට 800කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා පිටව ගොස් තියෙනවා විදේශ රටවල සිට පැමිණ පිරිස අතරින් වැඩි සංඛ්‍යාවක් කොරෝනා රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ක්වෙට් සිට පැමිණ 338 දෙනෙකු, ඩුබායි සිට පැමිණ 39 දෙනෙකු, කටාර් රාජ්‍ය සිට පැමිණ 34 දෙනෙකුද කොරෝනා ආසාදිතින් බවට හඳුනාගත්තා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණ 6 දෙනෙකු, රුසියාවේ සිට පැමිණ 8 දෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණ 3 දෙනෙකු සහ සිංගප්පූරුවේ සහ බැලේසියාවේ සිට පැමිණ 2 දෙනෙකුද කොරෝනා රෝගීන් අතර වෙනවා. ඒ දිනේදී PCR පරීක්ෂණ 420ක් පමණ සිදු කෙරුණා. කොරෝනා අධ්‍යවදානම් රටවලින් පැමිණෙන පිරිසගේ PCR පරීක්ෂණ පළමු දින දෙක තුලම සිදු කෙරෙනවා. විදේශ රටවල සිට පැමිණෙන පිරිසගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන්තුරුපොළ තුලදීම සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයබැලීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
මෙතර ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 58 දෙනෙකු එම කටයුතු අවසන් කර අද දිනේ පිටව යන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අද දින ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලැබෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 58 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලීන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටත් කර යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අද දින වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11488 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. එසේම අද දින වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුල පුද්ගලයන් 5108 දෙනෙකු මේ වන විට නිරෝධායන වෙමින් සිටින. නාවික හමුදාව තුලින් ගත වූ පැය 24 තුළ COVID-19 ආසාදිත රණවිරුවන් 4 දෙනෙකු වාර්තා වන අතර අද දින වන විට COVID-19 වෛරසය ආසාදිත විරෝධා රණවිරුවන් සංඛ්‍යාව 754ක් බවට වාර්තා වෙනවා. ඉන් 403 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබෙනවා. එසේම දැනට විරෝධා රණවිරුවන් 348 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සංචාරක වීසා මත මෙරට රැඳී සිටි ඉන්දියා ජාතිකයන් 160 දෙනෙකු ඉන්දියාව බලා අද පිටත් යාමට නිමිතයි. අම්පාර සහ මඩකලප ප්‍රදේශවල සිටි ඔවුන් බස් රථ තුනකින් කොළඹ බලා පැමිණියා. කොළඹ වරායේ සිට දැව් මගින් ඔවුන් ඉන්දියාවට රැගෙන යාම සිදු කරන බව ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ගතමු පැය 24ට වාර්තා වූ ආසාදිතින් 16409 සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 105 ඉක්මවා තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර හතරවන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 480ක්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භාවිතයට තහනම් කර ඇති හයිඩ්‍රොක්සි ක්ලෝරොෆීන් මාත්‍රා මිලියන 2ක් බ්‍රසීලයට ලබා දීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. මෙම මැලේරියා ඖෂධය කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු වී නැහැ. COVID-19 හිමත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලොව පුරා 60,67,657 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 28,48,271ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 373,961ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවත්නා සම්බන්දතා අත්හිට වීම කිසිදු පාර්ශ්වයකට වාසිදායක නොවන බවයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එය ඇමරිකාව තමන්ටම කරගන්නා හානියක් බවයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ. ලොව දහස් ගණනක් ජනතාව සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් අසීරු කාලයක් ගෙවන මේ මොහොතේ ඇමරිකාව මෙවැනි තීරණයක් ගැනීම අදහාගත නොහැකි කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ ආකාරයෙන් පටු දේශපාලනික අරමුණු ඉදිරියට ගෙන යාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවයි බොහෝ රාජ්‍ය නායකයන් නිවේදනය කරන්නේ. ගත වූ පැය 24ට චීනයෙන් ආසාදිතින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 13 දෙනෙකු විදේශිකයන් වන අතර 3 දෙනෙකු චීන වැසියන් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. කෙසේ වුවද ඊයේ දිනේදී එරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ. වෛරසය හේතුවෙන් චිලි රාජ්‍යයේ මියගිය ගණන 10 ඉක්මවා තිබෙනවා. එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 100,000කට ආසන්න වන අතර ඉන් 10,000කට වැඩි පිරිසක් අසාධිතත්වයේ පසුවන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. මේවන විට එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට තිබෙනවා. ලොව දීර්ඝතම කාලයක් වසා දැමීමට ලක්ව තිබූ පිලිපීනයේ මැනිලා නුවර අද සිට විරුද්ධ කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවා. මාර්තු මාසයේ මුල් භාගයේදී මැනිලා නුවර වසා දැමුණු අතර එය දින 76ක කාලයක් ක්‍රියාත්මක කෙරුණා. කෙසේවද කාය වර්ධන මධ්‍යස්ථාන, සිනමා ශාලා හා රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව නැහැ. ස්පාඤ්ඤයේ පණ වැති නීති ලිහිල් කිරීමත් සමග දහස් ගණනක් ජනතාව එරට විරල තීරයන් වෙත ඇදී එන අයුරු දක්නට ලැබුණා. එම ප්‍රදේශවල මත්පැන් අලවිසල් හා ආහාර විලඳ සැල්ද විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. එහෙත් මේ මාස 21 වනදා දක්වා එරට වසා දැමීමේ නීති ක්‍රියාත්මකයි.
දේශපාලන පළගැනීම් පිළිබඳ ස්වාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දෙවන දිනටත් පෙනී සිටියා. මේ වන විටත් ඒ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටිනවා. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. श्रीलंका පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දෙන්න උනා. ඔහු මේ කරේ සද්භාවයෙන් කියන එක නීත්‍යානුකූලව කියලා මේක වරදක් නැහැ කියලා ඔප්පු කරලා උට ඒ අද ඔක්කොම අපි ඉදිරිපත් කරනවා. ඊට අමතරව විශේෂයෙන් මම කියන්න ඕනේ මේ රටේ ජරා දේශපාලඥයෝ කොහොමද බලපෑම් කරේ? ඒ බලපෑම් කරපු හේතුවයි කප්පම් ගත් ආකාරයේ ඔවුන්ගේ නම්ගම් එම හඬපට ජනාධිපති කමිෂන් අද සහ ඉදිරි පැවැත්වෙන කමිෂන් සභාවේ විමර්ශන වලදී සහ උසාවියේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නම්ගම් ඇතුළු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මාස 20 වනදා මහමැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත් සම්ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දසවන දිනටත් සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනික අලු විහාරයේ සිසිරද අබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදුවනවා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තරන් මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමග බැඳී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණු දක්වන බව ප්‍රකාශ කළා. මෙම නඩුව ගොනු කිරීම සඳහා පෙත්සම් කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බව වග උත්තර පාර්ශව අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් කරුණු දක්ව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දරන් මහතා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිළිගත් දේශපාලන පක්ෂ සහ මීට පෙරද විවිධ අවස්ථාවන්හි මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශව බවටයි පෙන්වා දුන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ඔවුන්ට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට සුමන්තරන් මහතා තර්ක කළා. පෙත්සම් සලකා බැලීම තවදුරටත් සිදු කරනවා. අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ජනතාවට දැනුම් දෙනවා. ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදී දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ජනතාවට තම දෛනික කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව ලැබෙනවා අතරම රටේ සංවර්ධන කටයුතු සහ රාජ්‍ය සහ පෞද්ගලික යාන්ත්‍රණයේ තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. තවදුරටත් රටේ කොරෝනා රෝග අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති නිසා ඒ වගේම තවදුරටත් අලුතෙන් රෝගීන් වාර්තා වන නිසා මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ හැකිතාක් දුරට නිරෝධායන රීති අනුගමනය කරමින් ඔබගේ රාජ්‍ය සහ පෞද්ගලික රාජකාරී කටයුතු කාර්යාල කටයුතු පවත්වාගෙන යන ලෙස ඒ වගේම හැම අවස්ථාවකදීම සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකට හැර අනෙකුත් අවස්ථාවලදී තවදුරටත් නිවෙස්වලම රැඳී සිටමින් කටයුතු කරන ලෙස සීලොම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ළංගම බස්වත 5000ක් අද දිනේ ධාවනයට එක් කර ඇති බව ළංගම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළා. අද දින ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසක 5000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ධාවනය දෙක් කරලා තියෙනවා. දිවින පුරාම ආවරණය වෙන පරිදි විශේෂයෙන්ම කොළඹ ගම්පහ සික්කවල යම් යම් සීමා නීති රීති තිබියදී ඒ
කාර්යාල දුම්රිය 33ක්ද අද දවසේ ධාවනය කෙරෙන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා කියා සිටියේ දුම්රිය ගමන් කරන්න ඉල්ලලා තිබුණා රජේ සහ පුද්ගලික අංශයේ අය 20000කට ආසන්නව ඒකම ගිය සතියට වඩා දුම්රිය 3ක් අපි වැඩිපුර ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා දුම්රිය මෙසේ ගමන් ආරම්භ කරන්නේ කොයංගොඩ දුම්රිය ස්ථානයෙන් ධාවනය වෙනවා 7:20 සහ 7:10 ඒ වගේම මිහිරිගම දුම්රිය ස්ථානයෙන් 6:45ට දුම්රිය කොළඹ කොටුව බලා ධාවනීමට නියමිතයි ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 2ක් ධාවනය වෙනවා එකක් 7ට සහ අනික 7:25ට රාගම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7:45ට පොල්ගල දුම්රිය ස්ථානයෙන් 7:40යි කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් 6:05යි පානදුරු දුම්රිය ස්ථානයෙන් දුම්රිය 2ක් ධාවනය වීමට නියමිතයි 6:55 සහ 7:10 මොරටුව දුම්රිය ස්ථානයෙන් 7:40 ගාල්ල දුම්රිය ස්ථානයෙන් 6:40 මීගම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6:50 වශයෙන් දුම්රිය 33ක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා समस्त जातियम बरपतल अर्बुदेकट मुहुन देसितिन अवस्थावे पटु देशपालन अर्मुन वेनुवेन पेनी सिटीम कनगाटुवट करुनाक बव पूज्य ओमल्पे सोभित स्वामीन वहांसे पवसनवा एक्सत जातिक पक्ष अर्बुदे विसंदा गैनीमट पेर रटम मुहुन दी अति तत्वेन मिदीमट सहायवीम एक्सत जातिक पाक्षिकयान्गे वगकीमक बवाई उन्वहांसे पेनवा देन्नी समस्त जातियम बरपतल अर्बुदेकट मुहुन दी सिटीन मे वेलावे पटु देशपालन पक्षवल සංවිධානයේ පිළිබඳව හෝ ඒ වායේ ආධිපත්‍යයේ පිළිබඳව රණ්ඩු කරනු දැක්ම කනගාටුදායකයි විශේෂයෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා හිටපු විපක්ෂ නායකතුමා ඇතුළු පිරිසට තියෙන්නේ මහා පරිමාණ වගකීමක් තමන්ගේ පක්ෂයේ නායකත්වයේ පිළිබඳව මේ කරන අරගලයට වඩා වැදගත් වෙන්න ඕන ජාතිය මෝහන දී සිටින මේ විසණය ඒ නිසා ඔවුන් තමන්ගේ පක්ෂයේ දෙකට කඩා ගන්න හෝ තුනට කඩා ගන්න හෝ නැවත එකතු කර ගන්න හෝ ඒක දෙවනුවට තියලා කරුණාකරලා ඉදිරියට ඇවිල්ලා රජයට උදව් කරන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න මේ සියලු ભેද පැත්තකට දාලා එකතු වෙන්න හෙටින් ආරම්භ වන පොසොන් සතිය වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා අරන්තලාවේදී ධර්මදේශනාවක් පවත්වා දානමය පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ අරන්තලාවේ සිදු වූ භික්ෂු ඝාතනය ඒක සිදුනේ පොසොන් මාසේ ජූනි මාසේ දෙවනිදා සර්වඥාමත්තුමාගේ අනුග්‍රහයෙන් 33 වෙනි සැමරුම් අවස්ථාව අපි සමරනවා අම්පාර මහවැය මාර්ගයේ සිය අරන්තලාව ඛේදවාචක සිදු වූ ස්ථානයේ විශේෂයෙන්ම එතන තියෙනවා ධර්මදේශනා වැඩසටහන් සහ महारामे සිතුල්පව්ව මුල්කිරිගල වැනි තැන්වලත් විශේෂ වැඩසටහන් සකස් කරලා තියෙනවා. තාමත්ම සීමිත පිරිසක් සහභාගී කරගෙන තමයි මේ වැඩසටහන් කරන්නේ. එතකොට මේ වැඩසටහන් නරඹමින් තමන්ගේ නිවාසවල ඉඳලා සහභාගී වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ වීමත් සමග අඩාල වී තිබූ උඩරට එළවලු වෙනදාම යථා තත්ත්වයට පත්ව ඇති බව ගොවි ජනතාව පවසනවා. එළවලු අස්වැන්නට හොඳ මිලක් ලැබී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීමත් සමග එළවලු වෙළඳාම සඳහා ගැටලු කිහිපයක් මතුවුණා. රජයේ මැදිහත්ව එළවලු අස්වනු මිලදී ගැනීමටද කටයුතු කළා. මේ වන විට ජන ජීවිත යථාතත්වයටපත් කිරීම ආරම්භ වීමත් සමග අස්වනු මිලදී ගැනීම සඳහා පිටපළාත්වලින්ද වෙළඳුන් පැමිණෙන බවයි උඩ රට එළවලු ගොවීන් පවසන්නේ. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානීය වෙළඳුන්ගෙන් පිරී ඇති අතර උඩ රට එළවලු වර්ග රසක මිල සාමාන්‍ය පරිදි ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. පිටපලාත්වල ඉන්න වෙළඳ ව්‍යාපාරිකෝ දැන් ටික ටික එනවා ඉදිරියටත් මේ මිල හොඳ තත්ත්වයක පවතී කියන විශ්වාසය උඩ අපේ ගොවියෝ සෑහෙන කිරි ගින්නවා මේවා අර හිටපු තත්ත්වෙන් ගොඩේමට මේ යන මිල සාධාරණව දැන් පැවතිනවා දැන් වෙනකොට විකුණ ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා වෙළඳුන්ට ගොවියන්ට හොඳ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා දැන් වෙනකොට රජයේ වැඩ පිළිවෙල හොඳයි බොහොම හොඳයි දොම්පේ පූගඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කළ මත්පැන් ජාවාරමක් පොලිසිය මගින් වැටලීමට ලක් වෙලා මේ මත්පැන් නිෂ්පාදනයේදී විශේෂ සහිත පොහොර යොදා ඇති බවටයි හෙළිව තිබෙන්නේ බස්රාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙනුයි වැටලීම සිදු කෙරුණේ. කුලි පදනමයට තේ ලබාගත් නිවසක් තුල මත්පැන් ජාවාරම සිදු කර තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේ එහි තිබූ මත්පැන් සහිත බැරල් 20කට වැඩි ප්‍රමාණයක් සමග මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණද පොලිස් බහරේට ගැනුණා. දැන් මේකේ ඇතුලේ බැරල් 20ක් ගහලා බාත්รูම් එකේ වතුර සප්ලයි එක දීලා ඉවරලා ගෑස් ඩිබකින් කසිප්පු කරනවා. ඒ ඉස්සරහනම් මේ නීති විරුද්ධ මත්පැන් නිෂ්පාදනය කරද්දී මේ තුමක් නැගිනකොට මිනිස්සු තීරණ නැවිලි ඉවරලා මේක මොනවද දැක් කරනවා කියලා ඉවරලා. දැන් ඒව මොකුත්ම නැහැ ඉවරලා ඉවරලා මේක ඉදිරියට ඇතුළ කසිප්පු නිෂ්පාදනය කරලා කොළඹ ප්‍රදේශයත් දැන් ආසන ප්‍රදේශයත් නැවිලා. මේක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ වගේ වත්තක් මැද තියෙන කිදරක මේක වෙනවා කියලා ඉවරලා මේක අරගෙන කොළඹනේ. ඉතින් අසල්වාසී ප්‍රදේශවාසීන් අපේ පොලිස් කමිටු ප්‍රජා පොලිස් කමිටු වල අය හරි විමසිල්ලෙන් ඉන්නුන ගංගොල මේ වෙන දේවල් සම්බන්ධ. දැන් අවධානය විදේශ ප්‍රවෘත්ති වෙත පොලිස් බහරේ සිටියේදී කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් මේ වන විට අකණ්ඩව 6 වන දිනටත් ඇමරිකාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු කළු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ කළු ජාතිකයින් අතර මහත් ආందోලනයක් හටගෙන තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ නගර 40ක පමණ ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිසිය නිවේදනය කරන්නේ. උද්ඝෝෂකයින් කැරලි මර්ධන පොලිසිය සමග දරුණු ගැටුම් ඇති කරගෙන තිබෙනවා. දවල මන්දිරයේ අසලට රැස්වුණු උද්ඝෝෂකයින් කලහකාරී ලෙස හැසිරෙන අයුරු එරට මාධ්‍ය වාර්තා කර සිටියා. නිව්යෝක්, චිකාගෝ, ෆිලඩෙල්ෆියා හා ලොස් ඇන්ජලිස් යන නගරවල ගැටුම් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ. කඩසාපු සහ පොලිසියට අයත් රථවාහන උද්ඝෝෂකයන් විසින් ගිනි තැබීමට ලක් කර ඇති අයුරු දක්නට ලැබුණා. ආරක්ෂකාංශ නිලධාරීන් 5000ක් පමණ මෙම කැරළි මර්ධනය කිරීම සඳහා යොදාගෙන ඇති බවයි ආරක්ෂකාංශ නිවේදනය කරන්නේ. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.